රටකට රජෙක් කියන්නේ ඒ රටේ ඉර වගේ තමයි සූර්යය වගේ තමයි. ඉතින් මෙන්න මේ සටනෙන් ජයගන්නේ එක වීරයෙක් විතරයි. මෙයාලට රටට නායකයෙක් හිටියේ නැහැ. එදා ඉඳන් අද වෙනකුණුත් අද ඉඳන් තව අවුරුදු ගාණක් ඉදිරියට යනකනුත් අපේ මිනිස්සුන්ගේ තියෙන ඒ ගති ටික නම් තියෙනවා. ඒ ගති නැති කරන්න බෑ. මහරාවන රජුරුව මේ අංගාගත හෙරලක් කියන එක අංගංකං අංගකං ඇඟේකං ඇඟේකකං අනිත් එක රජා තමයි මුලටම ගියේ හැම වෙලාවෙම ඉදිරියට ගියේ. හැබැයි දැන් ඉතින් සිද්ධ වෙන්නේ එක නෙමෙයිනේ. දැන් අපේ මිනිස්සු එකතු වෙලා රජාව ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඒකට හේතුව ඒ රජාලට ඇවිද ගන්න පණ නැහැනේ. අද කතා කරන්නේ මහා සම්මතේ මහා රජතුමාගේ කතන්දරය. අකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක්කෝ ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera.lk.com. මේ ජනප්‍රවාදවල තියෙනවා බොහොම සුන්දර රස කතා. මෙන්න මේ රස කතා අතරේ තියෙනවා මහා සම්මතේ මහා රජතුමාගේ රාජ්‍යත්වයට පත් වුණු අන්නේ කතන්දරය. ඉතින් මට හිතුණා අද කතා කරන්න මේ සූර්ය මංගල්‍යයේ උදාව නැත්තම් මේ සූර්ය මංගල්‍යය කියන එක සිංහල අලුත් අවුරුද්ද නැත්තම් මේ අපේ රටේ අලුත් අවුරුද්ද කියන එක මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වුණු මෙන්න මේ අලුත් අවුරුද්ද මොකද්ද කියලා කතා කරන්න. අද කතා කරන්නේ මහා සම්මතේ මහා රජතුමාගේ කතන්දරය. ඉතින් මේ පුරාතනයේ ඉඳන් පැවත එන මෙන්න මේ අංගම්පොර සටන් ශාස්ත්‍රය. මේ අංගම්පොර සටන් ශාස්ත්‍රය කියන්නේ හැම කුලයකම නැත්තම් හැම ජන වර්ගයකම තමන්ටම ආවේනික සටන් ක්‍රම තිබුණා. මෙන්න මේ වගේ සටන් ක්‍රමයක් තමයි අංගම්පොර කියන්නේ. මේ අංගම්පොර සටන් ශාස්ත්‍රයේ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ඉදිරි දරුපරපුරට දායාද කරන අපේ ගුරුතුමෙක් ඉන්නවා. අපේ දේවින්ද ගුරුතුමා ආයිබෝවා. මේ ගමක පුංචි දරුවෝ එකතු කරගන්නවා කියන්නේ බොහොම හරි අමාරු වැඩක්. ඉස්සර වගේ නෙමෙයිනේ. ඉතින් මේ වගේ දරුවෝ දරු පිරිසක් එකතු කරගෙන මේ තමන්ගේ ශාස්ත්‍රය මේ දරුවන්ට දායාද කරන පියෙක් වගේ තමයි තමන්ගේ සියලුම දායාදයන් දරුවන්ට දායාද කරන. ඉතින් මේ සූර්ය මංගල්‍යය නැත්තම් මේ සූර්ය උදාවත් එක්කම මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මෙන්න මේ ගැන ඔයා හරි ලස්සන ජනප්‍රවාදයේන කතන්දරයක් කිව්වා. රටක ජනාවාස පිහිටවලා තමන්ට රජෙක් නැතුව ග්‍රාමීය විදිහට ගොවිතැනෙන් ශක්තිමත් වෙච්ච පුද්ගලයා, යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ශක්තිමත් පුද්ගලයා, හොතර ගහ ගන්න එකේ හයිය තියෙන පුද්ගලයා. මේ තැනත් තමයි ගම්වල නායකයෙකු විදිහට ඉඳලා තියෙන. හැබැයි ගමක නායකයා කියලා මෙයාලා බෙදන් හිටියට මෙයාලට රටට නායකයෙක් හිටියේ නැහැ. එදා හිටපු ඍෂිවරු තමන්ගේ නායකයෙක් හොයාගන්න විවිධ ශාස්ත්‍ර උගන්වපු ගුරුකුල තිබ්බා. එතකොට මේවා එකතු වෙලා තරගාවලියක් පැවැත්තුවා. අන්නේ තරගාවලිය පවත්වලා දිනපු කෙනාට තමයි රජකම දෙන්නේ කාලේ. රටකට රජෙක් කියන්නේ ඒ රටේ ඉර වගේ තමයි, සූර්යය වගේ තමයි. සූර්ය මංගල්‍යය අපච්චි හොඳම නැකත් ශාස්ත්‍රයක්. ඒ කියන්නේ තමන්ගේ රජාට කිරුළු පළඳන මහසම්මත මනුක්කණන් වූ මනුකාත කියන කුමාරයාට කිරුළු පළඳන හදපු නැකත් ශාස්ත්‍රයේත් එක්ක බිහි වෙච්ච මේ සිරිත් විරිද්දාමයක් තමයි අද සූර්ය මංගල්‍යයේ පුරාවට ඇදීගෙන යන්නේ. අලුත් අවුරුදු උදාව කියලා මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ ජන කොටස් අපේ රටේ දැන් ඉන්නවනේ. ඒ නිසා තමයි මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේක යන්නේ. නැත්තම් මේක මහා සම්මතේ මහරජතුමා කිරුළු පළන් නැක තමයි
සිංහල අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපච්චි මේක සිංහල හින්දු කියන්නේ මෙයාලගේ දෙමළ ජනතාවගේ එක සංකල්පයක් තියෙනවා ශිව ඇදහිල්ලත් එක්ක මේ සූර්ය වන්දනාව එයාලගේ තියෙනවා එතකොට එයාලගේ විවිධ කුලමල ගෝත්‍ර සඳහන් කරනවා මහා සම්මත රජුරුවන්ට එයාලගෙත් නැකම තිබ්බා කියන එක දැන ඒ හින්දා තමයි මේ සිංහල හින්දු කියන කෑල්ල ගලපගෙන තියෙන්නේ අපච්චි right හරි එතකොට ගුරුතුමා මේ අංගම්පොර සටන් ශාස්ත්‍රය කරන දරුවෝද මේකට යොදා ගන්නේ අපච්චි මෙහෙමයි අංගම්පොර කියන වචනේ එන්නේ නුවර යුගයේදී හැබැයි මහා සම්මත රජුරෝ තොකිරු පළඳවන් ඉස්සලා ගුරුකුල අතර විවිධ සටන් ක්‍රම තිබිලා තියෙනවා එතකොට මේක වරිග පූරිකාවල සඳහන් වෙලා තියෙන යක්කයින්ගේ අංගාගතද්ද හෙරලක් කියලා අයිපරක් මොකද යක්කයින්ගේ අංගාගත හෙරලක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට අගංකම් නමින් තමයි වරිග පූරිකා, විසුද්ධ පූරිකා, සුන්දර පූරිකා වල සඳහන් කරලා තියෙන්නේ. හැබැයි විවිධ ගුරුකුල ඇතුලේ ඉරට හඳට වැඳගෙන ගහට වැලට වැඳගෙන ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට අරන් ආපු ක්‍රමයක්, හටන් කලාවක් තිබිලා තියෙනවා. ඒ හටන් කලාව ගුරුකුල 9ක් අතලේ බෙදිලා තිබිලා තියෙනවා. ඒ ගුරුකුල 9ම මහා සම්මත රජුවරෙන් පස්සේ පූර්වක යක්ෂ සෙම්පතියන්ගේ යටතේ ඇවිල්ලා මහ රාවණ රජුරන්ගේ කියන්නේ පුලස්ති ඍෂිවරයාගෙන් පසුව තමයි මේක මේ 9ම එකතු කරලා මහ රාවණ රජුරුව මේ අංගාගත හෙරලක් කියන එක අංගංකං අංගකං ඇඟේකං ඇඟේකකං කියලාවිලා අවසානයේ නුරුගේ අංගම්පොර බවට පත් වෙන්නේ. ඊට කලින් මේක තිබිලා තියෙන ගුරුකුල අතර තිබ්බ යක්කින්ගේ හටන් විදියට තමයි හෙරල යක්ක හෙරලේ ඉතින් තමයි මේක සඳහන් කරලා තියෙන අපච්චි. ඉතින් යක්කෙන්ගේ හටන් ක්‍රම යක්කෙන්ගේ හෙරල අංගම්පොර නමින් අවසානයේ විවාහර වුණා. මෙන්න මේ අංගම්පොර සටන් ක්‍රම මේ පුංචි දරුවන්ගේ නම්ම පැවතෙනවා. මේ පුංචි දරුවන්ගේ නම්ම පටන් ගන්නවනේ. පටන් ගන්න. වයස සීමාවක් එකට නැහැ නේ. එහෙම එකක් නෑ අපච්චි දැන් ඒ කාලේ වෙලා තියෙන්නේ දැන් එක ගුරුකුලකින් රජෙක් තෝරගන්න දඟලනවා නම් පොඩි කාලේ ඉඳන් එකෙක්ව හදනවා ඉස්සරහට ගෙනියන්න මහා සම්මත රජුරුවන්ගෙන් පස්සේ ඊළඟට කවුද තියන්නේ ඊළඟට කවුද එන්නේ ඒ වගේ ආපු සියලු තාරක බලි කුල්ලාල ඔය ඔක්කොම උන් ගෙනල්ලා තියෙන මේ ගුරුකුල අතර තමයි මේ අරගෙන එන්නේ සටන තියෙන්නේ මේ ගුරුකුල. ඒතකොට ගුරුකුල අතරේ තියෙන සටනෙන් තමයි ජයග්‍රාහකයා තමයි රජකමට පත් වෙන්නේ. රජකමට පත් වෙන්නේ. එතකොට මේ රජකමට පත් වෙන්න යන මේ තරුණයා තමන්ගේ වර්ගයේ ඇතුලේ තියෙන සටන් ක්‍රමවල ඉන්න දරුවන්ගෙන් තමයි තෝරගන්නේ එක්කෙනෙක් අර රජතුමාගේ තරගාවලියට තරගාවලියට යවන්න. එතකොට ඒ දැන් තමන්ගේ වර්ගය ඇතුලේ ඒ කියන්නේ ඒ ගම්වර ඇතුලේ තියෙන ඒ එක්කනට ආවේනික වෙච්ච ශරීර ශක්තිය වර්ධනය කරන කෑම බීම භාවනා ක්‍රම එතකොට ඒ බාධක දිවිලි හටන් ශාස්ත්‍ර නිල ශාස්ත්‍ර යంత్ర මන්ත්‍ර සූක්ෂර ඔක්කොම අරූට උගන්නලා තමයි මේ අවසාන තරගාවලියට ගේන්නේ. එතකොට ඔහු කඩු ශිල්ප දුනු ශිල්ප සියල්ල දන්නවා ගොවිතැන් කරන්න ඕන විදිය දන්නවා වෙදකම් කරන්න ඕන විදිය දන්නවා සියලුම දෙයින් පරිපූර්ණ කරලා තමයි ළමයි කණ්ඩායමක් අවසාන තරගාවලියට එවන්නේ. ඇත්තරම දැන් මෙහෙමයි මේ කතන්දරය ඇතුලේ අපි දැක්ක දෙයක් තමයි තමන්ගේ සටන්කරුවව මේ රජතුමාගේ නැත රාජ්‍යත්වයට පත් වෙන ඒ අවසාන සටනට යවන්න කලින්නේ මේ සටන පවත්වන්නේ මේ තමන්ගේ මේ ගුරුකුලය ඇතුලේ. එතකොට එතනත් ඉන්නවා වංචා කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අපච්චි මෙහෙමයි දැන් ගුරුකුලයට තමන්ගේ දරුවෝ දාලා තමන්ගේ එක ඉස්සරහට යවන්න දඟලන මිනිස්සු අද වගේම එදත් ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා. එතකොට එකෙක් මරාගෙන හරි කමක් නැහැ තමන්ගේ කාට දාලා කිපුළු පරඳවන්න නගලනවා. ඕ දැන් අපේ කතාවක් තියෙනවා
ඉස්සර නම් එහෙම නෑ දැන් හැදෙන ළමයි මෙහෙමයි කියලා එහෙම දෙයක් නෑ එදා ඉඳන් අද වෙනකුණුත් අද ඉඳන් තව අවුරුදු ගාණක් ඉදිරියට යනකුණුත් මෙන්න මේ අපේ මිනිස්සුන්ගේ තියෙන ඒ ගති ටික නම් තියෙනවා ඒ ගති නැති කරන්න බෑ ඉතින් එදත් ඒ වගේ තියෙනවා එදත් අර යන සටන් කරුවව නැත්තම් ඒ දරුවව පල්ලෙහාට ඇදලා දාන්න ගොඩක් කට්ටිය උසස් ඉතින් ඒ අතර මේ ගුරුන්නාන්සෙලා මම දැක්කා හානි කරන්න එන දේවල් වලට විරුද්ධව නැගී සිටින්නත් තව පිරිසක් බිහි කරනවා පිරිසක් බිහි කරන අපච්චි මෙහෙමයි ඒ කාලෙත් මනස දියුණු කරලා විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරපු තුන්නෙත ඇරිච්ච ඍෂිවරු ඉඳලා තියෙනවා ඒකෝ මේ ඍෂිවරු බණ භාවනා කරලා තමයි මේ ගහකොළ බෙහෙත් ඖෂධ හොයාගෙන තියෙන්නේ මේ කරන්න ඕන කාල හෝරා කොහොමද සුබ හෝරා නැකත් හෝරා මේව හොයාගෙන තියෙන්නේ ශරීරයේ නිල මෙච්චරක් තියෙනවා මේ තැන් වලට ඇහුනොත් අමාරුයි මේව හොයාගත්තේ ඍෂිවරු එයාලගේ භාවනා වලින් විශ්ව ශක්තියෙන් හා එයාලගේ පරීක්ෂණ අද වගේම එයාලා පරීක්ෂණ කළා ඒකෝ මේ ඍෂිවරුන්ට පුළුවන් දෙයක් වෙනම නම් දැනගන්න මුලින්ම මේ දේ එතකොට මේ වෙන්න යන්නේ මේ දේ මේ ගමෙවුන් කරන්න හදන්නේ මේ දේ එතකොට මෙයාලා එයාලා කණ්ඩායම් දාලා හරිකනාට එන්න පාර හදලා දෙනවා එතකොට දැන් මෙහෙමයි ගුරුතුමා මේ පුංචි දරුවෝ පුංචි කාලේ ඉඳලා මේ සටන් ශාස්ත්‍රයේ ප්‍රගුණ කරමින් ඉන්න මේ අපේම වැඩෝ තමයි. ඔව් අපච්චි. එතකොට මේගොල්ලෝ අවසාන තරගයට යන්න කලින් මේගොල්ලෝ සෑහෙන දේවල් ඉගෙන ගන්න ඕනනේ. අවසාන තරගයට ගියාට පස්සේ ඒ අවසාන තරගයේදී යාගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් නේද? පුළුවන් අපච්චි. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා ලොකු බාධක ජයගෙන යන එකන්නේ දැන් මේකේ අපි දැන් මේකේ තියෙනවා සූසට කලාව මේ සූසට කලාවම පුළුවන් වෙන්න ඕනේ එතකොට මේකේ මේ තරංගාවලියේ තිබිලා තියෙන දැන් යනකොට මේ තමන්ගේ ආයුධය තමන්ම නිර්මාණය කරගන්න වෙලාවල් තියෙන මගදී මේක මේ ඇවිල්ලා මේ දවසකින් කරන දෙයක් නෙමෙයි මේක මේ සතියක් විතර මේ තරගාවලියේ තියෙනවා එක දිගට රෑ දවල් නැතුව වන දුර්ග ගිරි දුර්ග මැද්දෙන් කැලෑවේ රාත්‍රී කාලවලල එතකොට මේ වන සතුන්ගෙන් බේරලා එහෙම තමයි ඒ කාලේ බැලුවේ රජා කියන කෙනා සුවිශේෂී කෙනෙක් ඒ කියන්නේ ඕන දෙයක් ජය ගන්න පුළුවන් වෙන්නේ සියල්ල දත් වෙන්න ඕනේ එතකොට තුන්නේ තවදි කරලක් තියෙන්න ඕනේ යාටත් යන තරගාවලියේ ඉන්න කෙනාටත් තේරෙන්න ඕනේ මට හතුරු සේනාවක් ඉන්නවා මට දැන් මේව වෙන්න යන්නේ මේව හොයාගෙන පාරවල් හොයාගෙන එන්න පුළුවන් වෙන්න ඕනේ මේ තරගේ ඒක තමයි එදා තිබිලා තියෙන ක්‍රමය එදා රජ කෙනෙක් බිහි වුණොත් ඒ රජා තමන්ගේ ජනතාව ගැන නැත්තම් තමන්ගේම මිනිස්සු ගැන බැලුවේ ඒකයි. බැලුවේ අපච්චි දැන් අද කාලේ වෙන්නේ රජාව මිනිස්සු රකින්න දගෙනවනේ. රජා වටේනේ ආරක්ෂක සේනාව. ඒ කාලේ එහෙම නැහැ. රජා තනියෙන් රජා තමයි මිනිස්සුන්ව රකින්නේ. මිනිස්සුන්ව රැක්කේ. දැන් මිනිස්සුන්ට කරදරයක් වෙන හැම තැනකදීම රජා තමයි ඉදිරිපත් උනේ. අනිත් එක රජා තමයි මුලටම ගියේ. හැම වෙලාවෙම ඉදිරියට ගියේ. හැබැයි දැන් ඉතින් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයිනේ. දැන් අපේ මිනිස්සු එකතු වෙලා රජාව ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඒකට හේතුව ඒ රජාලට ඇවිද ගන්න පණ නැහැනේ.
මේ ගුරුකුල අතර තියෙන තරගාවලිය අවසාන භාගයට ආවා. මේ අවසාන භාගයේදී මෙන්න මේ කඩුව ලබා ගන්න මහා තරගයට යන පුරුෂයා විතරයි. පච්චි මේ කඩුවෙත් සුවිශේෂී දෙයක් තියෙන. මේ කඩුවත් හදන්නේ නැකත් ශාස්ත්‍රයක් අනුව. ඒක හොඳට කැපෙන විදිහට. මොකද ඒක තමයි සටන තරය යන කඩුව. ඒ කඩුව දීලා ඒ තරඟකරුවා යවනකොට ඒ තරඟාවලියට සහයෝගයට පිටිපස්සෙන් ආපු යාගේ තරවකාරයෝ ටිකත් ආපහු තරඟාවලියට යනවා. තරඟාවලියට යනවා නේ? තරඟාවලියට යනවා. ඒ කියන්නේ මග බලාගෙන ඉන්න උදව් කරන්න උදව් කරන්න යාගේ ආරක්ෂාව සඳහා යනවා. හැබැයි අරයා තමයි ප්‍රධාන වෙලා යන්නේ. යාක තමයි මගින් ගහගන්නව. මොකද මේකේ තියෙන මේ උරවල උරගවල ඒ වගේ බැහැලා ගහ ගන්න වෙනවා. සටන් කරලා පරාජය කරලා තමයි ඉස්සරහට එන්න වෙන්නේ. මොන හරි කරදරයක් සිද්ධ වුණොත් අකරතැබ්බයක් සිද්ධ වුණොත් එහෙම ඒ එයාව අපව රැක ගන්නත් එපා. යාගේ ජීවිතය රැක ගන්නත් එපා. ගුරුකුලේට නැවත ගෙනල්ලා බාර දෙන්න බාර ගන්න එපා. ඒ නිසා අනිත් සගයෝ ටිකත් ඒ සටන් සගයෝ ටිකත් යනවා. යනවා. රයිට්. එතනිනුත් හොඳ ලොකු තරගයක් තියෙනවා නේ. ලොකු තරගයක්. ඒක තමයි සති ගානක් කරන මාරාන්තිකම සටන. ඒක තමයි. ඒක තමයි. ඉතින් මෙන්න මේ සටනෙන් ජයගන්නේ එක වීරයෙක් විතරයි. එයා තමයි මහා සම්මත මහා රජතුමා තේරෙන්නේ. ඉතින් මහා සම්මත මහා රජතුමාව තෝරන ඒ දවසත් අපි වැඩි දවසක් යන කලින් පෙන්වන්න. එතකොට මේ අලුත් අවුරුදු උදාවේදී නැකත් ශාස්ත්‍රය බලනවා කියන ඉතාලම බලගත්ු නැකත් තමයි තියෙන්නේ. එතකොට මේ පුණ්‍ය කාලය කියන්නේ? පුණ්‍ය කාලය කියන්නේ අපච්චි දැන් මේ ඒ වෙලාවට කුසල් ධර්ම කරන කියන්නේ නරක වෙලාවක් තියෙන. මොකද ඒ වෙලාව තමයි තරංගාවලිය මරා ගන්න වෙලාව. එතකොට දැන් මගේ ගුරුකුලෙන් කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් තරංගයට ගිය කට්ටිය වෙනයි, ගෙවල් වල ඉඳගෙන ඒකට දෙයියන් ඇදහිලි කරන, ඒකට වතාවත් කරන, පුද පූජා පවත්වන කණ්ඩායම් වෙනම ඉන්නවා. බාරහාර බැඳගෙන මේක තරංගාවලිය අපි පටන් ගන්නකොටම වනයේ ඉන්න මුළුම වෘක්ෂ දේවතාවරු අදහලා සූර්ය දෙවියෝ නමස්කාර කරලා තමන්ගේ වර්ගයේ මියගිය තමන්ගේ ගුරු වරු අදහලා තමා තරංගාවලියට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ තරංගාවලිය ඉවර වෙන තුරාවට ඒ තමන්ගේ ශක්තිය, ඒ කියන්නේ අද්භූත ශක්තිය, ඒ කියන්නේ විශ්වයේ ශක්තියත් ඒක විශ්වාස කරගෙන තමා මේ කටයුතු කරගෙන යන්න අපච්චි කරගෙන යන්නේ. ඉතින් විශ්වයේ ශක්තිය කියන්නේ හැම වෙලාවෙම අපේ ශරීරයත් එක්ක බැඳිලා තියෙන දෙයක්. ඉතින් ඒක නිසා තමයි මෙන්න මේ වෘක්ෂ දේවතාවන්ට මුලින්ම ආචාර කරලා ගරු බුහුමන් දක්වලා තමයි මේ මගේ දරුවෝ, මගේ මේ ඉන්න ශිෂ්‍යෝ, මගේ දරුවන් ආරක්ෂා කරලා දෙන්න කියලා ගුරුතුමා මුලින්ම යාචිකා කරලා අඬහැරපාලා තමන්ගේ වර්ගය සිහි කරලා තමයි තරගාලියට යදවන්නේ. ඉතින් මේ සූසැට කලාවන් ප්‍රගුණ කරපුවන්නේ දරුවෝ තමයි. මෙන්න මේ මහා සම්මතේ මහා රජතුමා වෙන්නේ. ඉතින් මහා සම්මතේ මහා රජතුමාගේ ඒ සූර්ය මංගල්‍යයත් එක්ක බැඳුණු ඒ කතන්දරය බොහොම රසවත් කියලා මං හිතනවා. ඉතින් මෙන්න මේ රසවත් කතාවල අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද එදා රජ කෙනෙක් හැම වෙලාවෙම බැලුවේ තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ රටටත් අවශ්‍ය කරන්නේ අන්නේ වගේ රජ කෙනෙක්. තමන්ගේ මිනිසුන්ට ආදරය කරන, තමන්ගේ මිනිසුන්ට ගරු කරන, තමන්ගේ මිනිසුන්ගේ දුක සැප අඳුරගන්න මිනිස්සෙක් තමයි එතෙන්ට වැදගත් වෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරමු. නැත්නම් හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරමු. අපේම රජෙක් අපිට බිහි වේවා කියලා. ආසියාවේ ලොකුම කැමරා මාකට් එක ටෙක්කෝ ෂොප් එකට නැත්තම් වෙබ් එකට camera lk.com